යම්කිසි සත්පුරුෂෙක් මේ ධර්මය අහන ඔහු පිරිහින්නේ ඔහු දියුණු වෙනවා යම්කිසි කෙනෙක් දියුණු වෙනවද එයාට තමයි ශාසනය පිහිට තියෙන්නේ අපි දෙයින් හරි අපි බුද්ධ ශාසනය පිහිට හදාගෙන ඉන්නේ කියලා සමහරු කට කතාවට කියනවා මට දැන් සමාධිය වැඩෙනවා මට විදර්ශනාව වැඩෙනවා මට නිරෝධේ සාක්ෂාත් වෙනවා මට දැන් සරල බණ අහලා හරියන්නේ ඔයි තිසරණේ ගැන කතා කරලා වැඩන්නේ අපිට ඕන නිවල ගැන ඒ මොහොතේ විදර්ශනා කරන එකක් ගැන කියලා මොකද්ද කියාගෙන යනවා හොඳට බලන්න තරහා ගන්න හොඳ නෑ කියන එක ධර්මයේද අධර්මයේද ඔන්න කෙනෙකුට තරහා යනවා තරහා යද්දී මෙයා කල්පනා කරන දෙයියනේ මේ තරහා යන්නේ නැතුව ඉන්නේ කවද්ද මං එයා ධර්මයට කැමති කෙනෙක්ද අකමැති කෙනෙක්ද කැමති තමන්ට තරහා යනවා ඒ වුණාට තරහෙන් මිදෙන්නේ කවද්ද කියලා හිතෙනවා එයා කවදා හරි තරහා නැති කරගන්නවා තව ගේමුට තරහා යනවා ඊට පස්සේ එයා මේ කියනවා අද කාලේ තරහා ගන්න නැතුව බෑ මේවා කරගෙන යන්න පෙනී පුප්පන්න ඕන කියනවා එයා ධර්මයට ද්වේෂ කළා එයා පිරියනවා එනේ කියනවා මේ අද කාලේ ඌ බෑ අමාරුයි සීල් රකින්න බෑ අද කාලේ ඌව ගැන ඉච්චර හිතන්න ඕනේ නැහැ එයා පිරියනවා එයා රුවන්වැලි සෑයේ වැඳ වැඳ ධර්මයේ ආහා බඹසරක් ගැන හිතනවා එයා කවදා හරි බඹසර රකින්නවා තව අය කියනවා බඹසර බඹසර රකින්නවා අම්මෝ ඔහොම රකින්න හොඳ නැහැ එහෙම ඉන්න එපා කියනවා පිරිහිනවා තමන්ද බැරි වෙන්න පුළුවන් දැන් වසල සූත්‍රේ අර බමුණා කියනවනේ වස එම්බා මේ වසලේ නවතින උතනම කියලා බුදුරජාණන් වහන්සේට වසලයා කියනවා බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රාහ්මණිය වසලේ කෝ වසලේ කරන ධර්ම ඔබ දන්නවා දනි නැහැ කියලා දෙන්න කිව්වා වසල බව ඇති කරන දේවල් කියාගෙන කියාගෙන යනකොට ඒ ඔකෝම අර බමුණතුල තියෙනවා ඒ වුණාට ඒ බමුණා වැඳ වැටෙන බුදුරජාණන් වහන්සේ ළඟ බුදුරජාණන් වහන්සේ සරණ ගියා ධර්මයේ සරණ ගියා සංඝයා සරණ ගියා තුන් ලෝකෙට කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ සිරිපා තබ තබා වැඩි ඔහු තිසරණේ යවන්න තමාතුල තියෙන ජරාව වෙන්න පුළුවන් ඇත්ත තත්ත්වය අහන්න කැමති අද ඇත්ත අහන්න කැමති නෑ සුළු පරිසෙන් ධර්මයේ කැමති ධම්ම කාමෝ බහන් හොති ධම්ම දිස්සි පරම මොකක් හරි බණක් කියලා අහගෙන යනකොට බණ නෙවෙයි නම් කියන්නේ එතනින්ම වහනවා අම්මෝ මේක හරියන්නේ නැහැ මෙතන මේ හිත සංසිඳින දහවන්නේ නැහැ කියලා තම තමන්ම හොයාගන්න තම තමන්ගේ චරිතේ තමන් දියුණු වෙනවද නැද්ද කියලා මෛත්‍රී බුද්ධ ශාසනය හරි තමන් පිහිටක් ලබනවද නැද්ද කියලා දැන් තීරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ කොල්ලෝ කෙල්ලන්ගේ ෆෝන් තියෙනවා. ওই ෆෝන් වලින් ඉන්ටර්නෙට් යන්න පුළුවන්. දැන් බලන්න සමහර කොල්ලෝ කෙල්ලන්ගේ මේ බෞද්ධ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ කියලා ඉන්න ළමයිගේ ෆෝන් වල ඇතිනවා ඉන්ටර්නෙට් යනවා YouTube යනවා වීඩියෝ බලනවා එකම දවසක් එකම බණක්වත් ওই ෆෝන් එකෙන් අහලා නැහැ. එවැනි ළමයි සිටිනවා ඕන තරම් වෙන වීඩියෝ බලලා ඇති ඔබ කවදාද නිවන් දකින්නේ ඔබ කවදාද බුද්ධ ශාසනය පිහිටක් ලබන්නේ